හොද වැඩිනක් දෙලේ අසිරිය විඳ ගන්න දරාස් ග්‍රෑන්ඩ් ක්‍රිස්මස් සේල් දෙසැම්බර් 12 වෙනිදා සිට. අපි මතක නැති කරා කියලා හිතන ගොඩාක් දේවල් ආපහු මතක් වෙන වෙලාවක් එනවා. ඊ අමතක කරපු මතක අපිව අත්තටම් පොට ගන්නවා. අපිව ඒ පරණ පාරවල් වල නන්නතරේ ඇවිද්දවනවා. ඒ තමයි ඒ මතකවල බලය. ඔයා මෝඩ තරිදු නේද? මං ඔයා ෆලෝ කරනවා, ඔයාගේ වීඩියෝස් බලනවා. ඔයා නම් කියලා වැඩක් නැහැ පට්ට. මං ඉදගෙන ෂුවර්. ඔයාගේ එක ටෝක් එක කල්ලගෙන මම මගේම අලුත් වැඩක් පටන් ගත්තා. ඔයාගේ එක වීඩියෝ එකක තියෙනවා හැම අරුබුදයක්ම අවස්ථාවක්. ඒක නම් සුපිරි. ඒක මගේ ඉතර වැදුණා නියමටම. මා සතුටක්. ඒකින්ද මන් තනියම වැඩක් පටන් ගත්තා. අහහ බඩි ඉන්න මන් පෙන්නම්. අපි හැමෝටම තනියෙන් ගමනක් යන්න බැරි, තනියෙන් ජීවත් වෙන්න බැරි කාලයක් එනවා. ඔව්. කවුරු හරි තනියට ඒ වෙලාවට ඕන. මගේ තනියට බඩි. ඒක මං තනියෙන් පටන් ගන්නවා. ෂා. මේ. මේ තියෙන ෆොටෝ. ෂා. මේ වයින්. මේකේ ගොඩක් ඉන්නේ වයසක අය. අහහ. ඒ අයට අපිට වගේ කවුරුත් නැහැනේ කතා කරන්න.
මං චාට් කරන්නෙත් නෑ යාලගේ. ආහා. ලයිනර්. නියමයි නියමයි. බඩි. මට වම් වෙච්ච එක නම් මාරම සතුටුයි. Thank you. අපි සෙල්ෆියක් ගන්න. දැන් නම් හැම වීඩියෝ එකක්ම වගේ ලක්ෂ පහින්න බලනවා. ඉමනියා. මට ඊමගේ පළවෙනි ෆෑන් හම්බුණානේ. මොකද්ද අයියෝ මට කිසි අයිඩියා එකක් කල්පනා කරන්න දෙන්නේ නැහැ නේ. මං හැම වෙලාවකම මේ ඔයා ගිහා ඉන්න ඕන. Sorry sorry very sorry. ඔබ අයිඩියාස් කල්පනා කරන්න. දෙයිති එක කෑවනේ. දැන් කවුද ඔය හම්බෙච්ච ෆෑන්? තේ කඩේ හම්බුනේ. හරි. මිනිහා මාව අඳුරගත්තම මගේ ළඟට ඇවිල්ලා කිව්වා මිනිහාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරේ මම කියලා. මට මාර සතුටුයි බා. එයා නෙමෙයි නෝගේ පළවෙනි ෆෑන්. මමනේ. ඒක උරගම් කරන්න හදන්න එපා. අනික මං වාගෙන් කොච්චර ඉස්පය වෙලා තියෙනවද? ඌ ඉතින් අර හැමදාම දකින්න කුකුලයි කර්මලයි සුදුයිනේ. අපිව පේන්නේ නැහැ. පිස්සුදයකෝ. අපි එක ටීම් වෙන්නේ බං. මනියමට මම මනියට. අනං ගන්න එපා. අපි ගහමු සෙල්ෆියක්. කෝනිඩෝ අපිඩෝ කියලා. හ්ම්. මොකද වෙන්නේ නැහැ. පොඩ්ඩක්. බලන්න. කොහෙද? අල්ලහම අතෙන්ට වෙලා. හරි හරි. පාවඩිය වගේ දිගාර නැතු උඩින් අහ කීයපල් මේක මේ පල්ලල බිල බා අල අල කී කැලි තියෙන මේ 36 දුර ඈ 20 කැලි වලින් තියෙන මොනවා 20 යාරද මීටරද මම උඩ යාර ගේන්න කිව්වේ ටේප් එක ගනි හා පැහිලාද? පැහිලා පැහිලා. වලු දෙකම්ම පැහිලා. කඩන් කඩන්. ආ කපිල. මම මේ වාට කතා කරේ වැදගත් දෙයක් කතා කරන්න කපිල. අර ඉංග්‍රීසි පන්තිය ගැන තිබිච්ච විරෝධය අපි යටපත් කරලා දාන්න ඕනේ. ඒ මොකද සහෝදර? දැන් ඉංග්‍රීසි පන්තිය දැවරේට යන්නේ අපේ පක්ෂයේ සහෝදරයෙක්ට. ඒක අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඉතා වැදගත්. නාට විපුල සහෝදරයා මේ දැන් ඕක විජාතීය කුමන්ත්‍රණයක් කියලානේ මං කියලා තියෙන්නේ. දේශපාලනයේදී ක්‍රමෝපායිකව දේවල් වෙනස් කරන්න තියෙන හැකියාව ඉතාමත්ම වැදගත් කපිල සහෝදරයා. මං දන්නවා කපිල සහෝදරට ඒක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ඔව්. ඒක මට කරන්න පුළුවන් සහෝදරයා.
හොඳයි 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 කපිල් සහෝදරේ එහෙනම් මම කෝල් එකක් දෙන්නම් හොඳේ හා පොල් ගෙඩි 56යි හා ඔය ඉතින් ඔක්කොම අපේ පක්ෂ ආරමුදලට තමයි සහෝදරයාගේ මහන්සිය අනේ විපුල සහෝදරයන් කොහොමද සල්ලි ගන්න එහෙනම් අපි තේකක් බොමු නෑ දැන් මේ පීරි සහෝදරයාගේ වත්තේ පොල් ටිකක් කඩලා ඔහොම යනවා හා හොඳයි 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 සහෝදරවරුනි මේ අපේ පක්ෂයේ අභ්‍යන්තර මණ්ඩලය සාකච්ඡාවක් පවත්වලා තීරණයක් අරන් තිනවා මතක තියාගන්න උපක්‍රමිකව උපක්‍රමිකව මේ ඉංග්‍රීසි පන්තිය පවත්වන්න ඉඩ දෙන්න දැන් මේක කුමන්ත්‍රණයක් නෙමෙයිද එතකොට කුමන්ත්‍රණය හඳුනාගත්තට පස්සේ සහෝදරයා කොහෙන්ද එතන කුමන්ත්‍රණය අපිට තියෙනවා මේකට සැලැස්ම සුද්ධකේ තියෙන ගන්න ඕන දේ අපි ගන්න ඕන සහෝදරයා දැන් මොකද්ද ඔය කියන සැලැස්ම බොහොම හොඳ ප්‍රශ්නයක් සහෝදරයා අපි මේ ඉංග්‍රීසි පන්තිය දේශීයකරණයට ලක් කරනවා මේ තියෙන විජාතික විෂ අපි හරණය කරනවා එතකොට ඉංග්‍රීසි පන්තිය අපේ කම්කරු ව්‍යාපාරයට හොඳ පොරක්. අපි හිතන පතන පුංචි පුංචි දේවල් කරන කියන දේවල් අපිට පුළුවන් ඩිසයින් කරගන්න. මෙතන මගේ අනුත්ම ලෝගෝ එක. කූනිටෝ. ඕ නමං වඩයක් බැද්දා. ඒ මැද්දට ඉස්සෙක් ගැව්වා. දැන් මේකෙන් මුළු ලෝකෙම වෙනස් වෙන්නයි යන්නේ. හරි? ඒක තමයි මගේ ඩිසයින් එක. කූනිද. අනේ පවුඩර්. කාගේ දරුවද මම්මේ? තකින් කාලකම්. දැන් කාරවම් මුගේ වඩේ කන්න ඕන. දැන් යකෝ හිඟන්නේ කියලා මටවත් එපා මේ මුගේ වඩේ. යකෝ මෝඩ තරිඳු. උඹ දැන් එන පොරක් කියලා දුම ඉතින්. යකෝ උඹ වඩේ බාස් කෙනෙක් විතරයි. ඊරවල ලොකු එකෙක් නෙමෙයි උඹ. උඹ ලොකු එකෙක් නෙමෙයි යයි යයි යයි. උන් තරක. තෝ ඉතින් කොහේ පොරක් කියලා. මගෙන් එකක් අහලා තිබ්බා ජීවිතේ දෙපයින් නැගිටින්න ලේසිම රස්සාව මොකද්ද කියලා. අනේ මේ හිඟාකන අද්දකින් වැඳලා කියන්නම් අර අර මූඩ තරිඳ වගේ වඩේ බදින්න නම් යන්න එපා මාත්‍යෝ වෙන්න කිව්වා. ජීවිතේ ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් රස්සාව තමයි මේ මං කරන් හිඟමන හරිද ආදර්ශයට ගන්නවා නම් මෙන්න ගනි මෙන්න දැන් ඉස්සර වගේ නෙවෙයි උඹලට ගෙදර ඇතුළේ මේද කියන ලෝකෙ වටෙම්ම හිඟා ගන්න පුළුවන් හැබැයි එක දෙයක් මතක තියාගනින් ඒක කරන්න ඕන ආරම්භයෙන් හරිද දැන් වෙලා ඇවිල්ලා තියෙන්නේ මට ලයික්ස් කමෙන්ට් ෂෙයාර්ස් ඒ මොකක්වත් මගුල් ඕනේ නැහැ මෙන්න මේ තිරේ දිස්සෙන නම්බර් එකට අංකයට account එකට ගිරුමට ආධාර කරලා පිස්සු පූසා ලෝකේ පළවෙනි ඔන්ලයින් හිඟන්නගේ දායකෙක් බවට ඔබටත් පත් වෙන්න පුළුවන් දාන්න කීයක් හරි එහෙනම් අපි ගිහින් එන්න පිස්සු පූසා කිරි දෙන්න ඥාවපාරක්
මේ අස්සට රිංගුවා මීයා ඇඳ පොළු අරගෙන විගහට වරෙල්ලා මෙන්න ඉන්නවා මීයා 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 අල්ල ගන්න බැරි මීයා අයියෝ බල්ලෝ කලබලයි නරින්ට වේසයි පූසා හොයනවා මීයා ආමියා මීයා 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 අස්සට රිංගුවා මීයා ඇඳ පොළු අරගෙන විගහට වරෙල්ලා මෙන්න ඉන්නවා මීයා 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 අල්ල ගන්න බැරි මීයා අයියෝ බල්ලෝ කලබලයි නරින්ට වේස පූසා හොයනවා මීයා 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 අස්සට රිංගුවා මීයා ඇඳ පොළු අරගෙන විගහට වරෙල්ලා මෙන්න ඉන්නවා මීයා 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 අල්ල ගන්න බැරි මීයා අයියෝ බල්ලෝ කලබලයි නරින්ට වේස පූසා හොයනවා මීයා ඕලා ලා 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 අරරම් අරරම් අරමලේ අරරෝලෝ අස්සට රිංගුවා මීයා ඇඳ පොළු අරගෙන විගහට වරෙල්ලා මෙන්න ඉන්නවා මීයා 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 අල්ල ගන්න බැරි මීයා බල්ලු කලබලයි නරින්ට වේසයි පූසා හොයනවා මීයා තාපසේ ක්ලබ් යන්නේ කාරි නෑනේ. ඔයා නෙමෙයිනි කපිල මන්නේ අමාරුවේ වැටිලා ඉන්නේ. තමුසේ පරිස්සම් වෙන්න එපා තමුසේ බබෙත්ද? මගේ ගොංකමට මෙහෙම වෙලා බදී.